ශ්‍රී ලාංකීය අභිමානය රනින් හැඩ කළ. ශ්‍රී ලාංකීය නාමය ලොව ස්ථාපිත කළ. ඉතිහාසය වෙනස් කරමින් අනාගතය පොහොසත් කළ. ක්‍රීඩාවේ අභිමානවත් ශ්‍රී ලාංකීය සලකුණු ක්‍රීඩා ප්‍රතිරූප. අයිබවන් දයබර ක්‍රීඩාලලි ඔබට අවසර ආරම්භ කරන්න ක්‍රීඩාවේ අභිමානවත් සලකුණු ක්‍රීඩා ප්‍රතිරූප වැඩසටහන ද පපරඩ.com වෙබ් අඩවිය හරහා. ඉතින් අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් විශේෂයෙන්ම මරණ ක්‍රීඩාව පිළිබඳව. ඔබට මතකයි අපි ප්‍රථම වැඩසටහනෙත් මරණ ක්‍රීඩාවේ මේ ශ්‍රේෂ්ඨය තුළ දැවැන්ත චරිතයක් සමග කතා කරා. අදත් එවැනිම පුද්ගලෙක් එක්ක අපි කතා කරනවා. මේ තමයි ප්‍රවීණ මරණ ක්‍රීඩා පුහුණුකරුවෙක්. ඒ විතරක් නෙමෙයි මරණ ක්‍රීඩාවට අංශ කිහිපයකින් තමන්ගේ දායකත්වය ලබා දෙච්ච පුද්ගලෙක්. සුනිල් ගුණවර්ධන අයිබෝන් ඔබතුමන්ට ඔබතුමනි තමතු ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහනට. හොඳයි, දැන් අපි ඔබතුමන්ව හඳුනන්නේ මල්ල ක්‍රීඩා පුහුණුකරුවෙක්, ඒ වගේම පරිපාලනයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් සහ වර්තමානයේ පුහුණුකරුවෙක් ඉදලා කටයුතු කරා ඔබ අතීතයේ අපිට මතකයි. එච්චරයි අපි දන්නේ. අපි කැමති ඇත්තටම කවුද මේ සුනිල් ගුණවර්ධන කියන්නේ? මෙහෙම කිව්වොත් හරි, මම පාසල් කාලේදී මං හිතන්නේ සමස්ත ලංකා තරඟ සියල්ලම, ඒ කියන්නේ ප්‍රසිද්ධ පාඨශාල මල්ල ක්‍රීඩා තරඟේ, මධ්‍ය මහාවිද්‍යාල තරඟේ, කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟේ, මේ හැම තරඟයකටම මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැම එකකම මට වාර්තාව පිටවන්නත් හම්බුණා. මම මීටර 100 200 දුර පැනීම හා සහාය තරඟ දෙක තමයි අපි දිව්වේ. පාසල් කාලේ මම මේ වාර්තාවල් සියල්ල බෙඳ හිඳපු ක්‍රීඩකෙක්. ඒ වගේම මම ශ්‍රී ලංකා වාර්තාව අවුරුදු 25ක් හෙබෙව්වා. මීටර 100 200 වාර්තාව පිටවලා අවුරුදු 25ක් තිබුණා. ඒ වගේම මම ජාත්‍යන්තර තරඟ ගන්නවකට ගිහිල්ලා පදක් අඳින්නලා තියෙනවා. ඒ වගේම මම පුහුණුකරුවෙක් හැටියටත් ඔලිම්පික් ගියේ ආසියාතික රත්තරන් පදක් අඳිනපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් පිටවලා තියෙනවා. මං හිතන්නේ ලංකාවේ ඉන්න පුහුණුකරුවන් අතර මම දන්නේ දකුණු ආසියාතික තරඟේ රම් පදක් අම් 25ක්, ආසියාතික ග්‍රෝන් ප්‍රී තරඟාවලියේ රම් පදක් අම් 29ක්, එහෙම නැත්නම් ආසියාතික සූරතා තරඟේ රම් පදක් අම් 9ක්, ආසියාතික තරඟේ රම් පදක් අම් 3ක්, ඔලිම්පික් ගිය ක්‍රීඩකයෝ මං හිතන්නේ ඒ ශ්‍රේණියේ ක්‍රීඩකයෝ 7 දෙනෙක්, ලෝක සූරතා තරඟයට ගිය අය 10 දෙනෙක්, මෙහෙම ගණනාවක් මම පුහුණු කෙරුවා. ඊට අමතරව මම පුහුණුකරුවෙක් හැටියට තරඟවලට සහභාගී වුණා කණ්ඩායම් එක්ක, ඒ වගේම කල්මනාකරුවෙක් හැටියට සහභාගී වුණා, ඒ වගේම මම කණ්ඩායම් බාර ප්‍රධානී හැටියටත් 2000 ඔලිම්පික් තරඟේ සහභාගී වුණා. මීට අමතරව මම බටීර ජර්මනියේ, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ, එහෙම නැත්නම් ඉන්දුනීසියාවේ, චීනයේ, මේ වගේ රටවල්වල මම මේ ක්‍රීඩාව පිළිබඳ හදාරපු කෙනෙක්. එක පැත්තකින් මූලධර්ම හා ක්‍රීඩාවේ ගුණාංගයන් පිළිබඳව, ඒ වගේම කිටුතුරු දිවි මහා කඩලු පැනීම, ඊළඟට දුර පැනීම, මේ පිළිබඳ මම හදාරපු කෙනෙක්. ඊටත් අමතරව මම ලෝකේ අපේ කාලු විසින් ඉන්න කාලේ මම ඇමරිකාවට ගිහිල්ලා එසිබී රුවතත් එක්ක ඔහුගේ ඌ කරපු පුහුණුවීම් පිළිබඳ අධ්‍යයනය කරලා ඌ කරපු උපකරණ මම ලංකාවට ගෙනාවා. ඒ වගේම කැති ෆ්‍රීමන් එක්ක මාස 3ක් ඔස්ට්‍රේලියාවේ දමෙන් දර්ශත් එක්ක ගිහිල්ලා ඇගේ පුහුණුවීම් කටයුතු හා ඒ වැඩ කටයුතු ගැන හදාරන්න පුළුවන් වුණා. ඒ වගේම අවසාන වශයෙන් මම හුසෙන් බෝල්ගේ, නැත්තම් ජමේකාවට ගිහිල්ලා හුසෙන් බෝල්ටුත් ඔහුගේ පුහුණුකරුත් එක්ක ඔහුගේ පුහුණුකරු පිටිබඳ මගේ දැනුවත්කම වැඩි කරගන්න, නැත්තම් අලුත් දේ හොයාගන්න ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මම ඉතාම කියවන්න කැමති කෙනෙක්. මේ නිසා මම හිතන්නේ මම ක්‍රීඩාවට සම්බන්ධ වුණා වගේම අනිකුත් දේවල් මම විශාල වශයෙන් වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ප්‍රමාණවත්. මං හිතන්නේ ක්‍රීඩාව ගැන නැත්තම් මමව ඉන්ටර්වියු කරන්න, මට ඔබ කතා කරන්න, මං හිතන්නේ මේක හොඳ සුදුසුකමක් කියලා. හොඳයි, එතකොටනේ එවැනි සුදුසුකමක් තියෙන චරිතයක් තමයි මේ සුනිල් ගුණවර්ධන කියන්නේ. විශේෂයෙන්ම සුනිල් ගුණවර්ධන කියන චරිත කුඩා කාලේ එක්තරා අනුවර්තන නාමකින් හැදින්වුවා ගමේ ආච්චි අම්මහේම. මතකයිද ඒක? නෑ, ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් මම දැන් පුහුණුකරුවෙක් හැටියට ක්‍රීඩකෙක් තෝරගන්නකොට ඔහු ඇවිදින්නේ සාන්තව නම්, බලන්නේ ආදරෙන් නම්, මං හිතන්නේ ඔහු දක්ෂ ක්‍රීඩකෙක් නෙමෙයි. ඔහු ඇවිදින විදිය, ඔහු කතා කරන විදිය, ඔහු හිට ගන්න විදිය, මේක තමයි. ඉතින් ඒකට හොඳ උදාහරණයක් තමයි පුංචි කාලේ මම බොහොම දඟ දරුවෙක්. ඒක නිසා තමයි මං හිතන්නේ මට කිව්වේ මේ අල්ලපු ගෙදර රොසිටින් ආච්චි කිව්වේ මට දවසගේ යක්ෂ පැටියා කියලා. මගේ තාත්තලා අම්මලා මං කරපු දේවල් නිසා හිතලා ඒ කාලේ කොළඹට ගෙනලා තිනවලු මගේ ඔළුව පරීක්ෂා කරන්න, මොකක් හරි ඔළුව අමාරුවක් තිබුණාද කියලා. මොකද මං හිතන්නේ ඒකෙන් කියන්න හදන්නේ මගේ දඟකාරණ හොයිකුණුකම තමයි මේ ක්‍රීඩාවේ දක්ෂකම. ඉතින් මම මේකෙන් ඉන්න දෙමෝපියන්ට නැත්තම් වැඩිහිටියන්ට කියන්නේ, තමුන්ගේ පවුලේ දඟකාර දරුවෙක් ඉන්නවා නම් ඌ කාලකන්ණි දරුවේ පවුකාරකමිට විදිච්ච කෙනෙක් නෙමෙයි.
ඌ ගැන විශේෂ සහජ හැකියාවක් තියෙනවා. ඉතින් මේක නිසා මම හිතන්නේ ක්‍රීඩාවේදී මේක ඉදා වැදගත් බව ඒකෙන් පේනවා. හරි, ඒ විදිහට දඟ කරපු ඒ යක්ෂ පැටියා අවසානයේ 1972 1974 ලෝකේ ජය අරගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් අරගෙනවා. ඒ තරඟ පිළිබඳ කෙටි සටහනක්වත් මතක් කරපුද? ඇත්තටම ඌ මං හිතන්නේ 1972 තමයි ඒ ඔලිම්පික් තරඟයට ගියේ. ඉතින් මං හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ වැඩිම බලාපොරොත්තු තියෙන්නේ අවසානයේ ඔලිම්පික් තරඟයට සහභාගී වෙන්න. ඔබ යන්නේ ලාබාලතම ක්‍රීඩකයා විදිහට? ඔව්, මම මේ කාලේ පාසලෙන් එළියට ආපු ගමන් මම තමයි ලාබාලම ක්‍රීඩකයා ඒ කාලේ. ඒ වගේම මම මේ තරඟෙදී ආසියාවේ වේගවත්ම කාලේ ගත්ත මීටර 200 තප්පර 21.31 එකකින් දුවලා. ඒ වගේම විශේෂයි ඒ ඔලිම්පික් තරඟේ තමයි අර ඊශ්‍රායෙල් අය නැත්තම් අරාබි අයත් එක්ක රණ්ඩුවක් තිබුණා. අන්තිමට මං හිතන්නේ ඒ ඔලිම්පික් තරඟේදී ඊශ්‍රායෙල් ක්‍රීඩකයෝ 16 දෙනෙක්ව විදි තියලා මැරුවා. ඒක මං හිතන්නේ චිත්‍රපටයකටත් ගෙනාවා. ඒ ඔලිම්පික් තරඟේ තමයි ඔලිම්පික් තරඟේ නවත්තලා ඒ ක්‍රීඩකයන් 16 දෙනාව ඔලිම්පික් ස්ටේඩියම් එකට ගෙනල්ලා ඒ අවසාන කටයුතු ඉවර වුණාට පස්සේ ආයෙත් ඔලිම්පික් තරඟේ පටන් ගත්තා. ඉතින් ඒක විශේෂයි කියලා මං හිතනවා. ඒ වගේම ඇත්තටම සුන්දරයි මං හිතන්නේ. ඒ පළවෙනි සැරේට තමයි මම දැක්කේ එක පාර 5000කට කන්න පුළුවන් තැනක්. ඒ වගේම ලෝකේ ඉන්න සියලුම රටවල දරුවෝ ඇවිල්ලා හැන්දෑවේ 7ට ඩාන්සින් ප්‍රෝ එකට ඇවිල්ලා ඒගොල්ලන් ඩාන්ස් කරනකොට ඒගොල්ලන් ඇඳපු දේවල් මේ බොහොම සුන්දරයි. මං හිතන්නේ මගේ ජීවිතේ අලුත් කරන්න පුංචි කාලෙම ඒක වැදගත් වුණා කියලා. ඒ වගේම 1977 තමයි මම ආසියාතික තරඟේ දිනුවේ. එතකොට මට තරමක් පළපුරුදු ක්‍රීඩකයෙක්. හැබැයි ඒ වෙනකොට ලංකාවේ හිටපු කෝසල සහබන්දු එහෙම නැත්නම් ඒ ප්‍රේමචන්ද කියන දෙන්න මම ඊට කලින් පිටරට ගිහිල්ලවත් තිබුණේ නැහැ. නමුත් අපි ඒක දිනුවා. ඒ ආසියාතික වර්තාව මම හිතන්නේ අවුරුදු 12ක් තිබුණා ආසියාවේ. හොඳයි, ඒ එතුමන්ගේ ක්‍රීඩා දිවි අත්දැකීම්. හිතපොතින් ඔබ දන්නවා සුනිල් ගුණවර්ධන කිව්වහම ලංකාවේ ආසියානු මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරපු චරිතයක්. ඒ කියන්නේ මොහු පුහුණුකරුවෙක්. අපි කැමති පුහුණුකරුවෙක් වෙන්න සුනිල් ගුණවර්ධන මෙතුමනි, ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒකටත් එක්තරා විදිහක පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ පුහුණුව කොහොමද ලබා ගත්තේ සහ ඔබ කොහොමද පුහුණුකරුවෙක් විදිහට මේකට අවශ්‍ය කරන ප්‍රවිෂ්ටය හදාගන්නේ? ලෝකේ ඕන තරම් ඉන්නවා මේ ක්‍රීඩා නොකරපු පුහුණුකරුවෙක් කෙනෙක් දෙන්නේ. ඉඩා කරන්න නැතුවත් තාපු. හැබැයි මම හිතන්නේ පුහුණුකරුවෙක් කියන්නේ ඉතා වැදගත් මේ ජාතික ජාත්‍යන්තර තලයට යන ක්‍රීඩකයෙකුට. අද මං හිතන්නේ එදා හිටපු ලක්ෂ්මෙන් ඩල්විස්, යෝගානන්ද විජේසුන්දර, ඩර්වින් පෙරේරා, කේජී බාන්ත මේ අපි ඔක්කොම මේ ජාත්‍යන්තර ජයග්‍රහණය කරපු ක්‍රීඩකයෝ. එතකොට මං හිතන්නේ මම එක පැත්තකින් මම ආසියාතික ආසියාව දිනපු ශ්‍රී ලංකා වර්තාව පිහිටපු ඔලිම්පික්ගේ ක්‍රීඩකයෙක්. ඒ වගේම මට අවස්ථාව ලැබුණා බටීර ජර්මනියේදී මේ ක්‍රීඩාව පිළිබඳ හදාරන්න 1971 එකෙත් ඊට පස්සේ මාස 3ක් ඊට පස්සේ 1972 හදාරන්න පුළුවන්. ඒ තමයි මම මේකේ ක්‍රීඩාවේ මූලික ගුණාංගයන් ඇති හදාගත්තේ. හැබැයි ඒක එහෙම කියලා බෑ. ඊට පස්සෙත් මම මේ කිටුදුර දිවීම කඩළු පැනීම පිළිබඳව අවස්ථා ගණනාවකදී මේ පිළිබඳ හැදෑරුවා. ඒ වගේම මගේ ඉසව්වක් හැටියට මම දුර පැනලා තියෙනවා. මගේ මම ජාතික වශයෙන් පාසල් තරඟ ඔක්කොම දිනුවා දුරපැනීමේ තරඟෙන්. ඒ නිසා මම මේ දුරපැනීම පිළිබඳවත් විශේෂයෙන් හදාරලා තියෙනවා. හැබැයි මට පුළුවන් වුණා දුරපැනීමෙත් ශ්‍රී ලංකා වර්තාව පිහිටපු ක්‍රීඩකයක් ක්‍රීඩිකාවක් නයන්ති කුමාරි වගේ හදන්න. ඒ වගේම කඩලු පැනීමේ ආසියාව දකුණු ආසියාවේ රම්පතක්කම් තුනක්ම දිනපු ඔලිම්පික් ගිය මහේෂ් පෙර වගේ හදන්න. හැබැයි අනිත් අය ඔක්කොම මගේ කිටුදුර දුන්න ක්‍රීඩකයන් තමයි හැදුවේ. හොඳයි, ඒ වගේ ක්‍රීඩකයන් හදපු සුනිල් ගුණවර්ධන අද දවසේ පරිපාලනය හා සම්බන්ධව කටයුතු කරනවා. අපි මේ පරිපාලන අධ්‍යක්ෂකව ගැන කතා කරමු. එතනදී මම ක්‍රීඩා පරිපාලනය ගැන කිව්වොත් මම ආධුනික මල්ලකීඩා සංගමේ කමිටු සමාජික වෙලා හිටියා. පස්සේ කාලෙක මම ඒකේ උපසභාපති වෙන කෙනෙක් හිටියා. ඒ වගේම මම 2008 වෙනකොට මම මේ ලංකාවේ මල්ලකීඩා සංගමේ සභාපතිවරයා. ඒ වගේම ඔලිම්පික් කොමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක්. දකුණු ආසියාතික සංගමෙත් මම උපසභාපති කටයුතු කරා. හැබැයි ඊට අමතරව මම ක්‍රීඩා මෙතුමාගේ සම්බන්ධකම් ලේකම්වරය හැටියට මේ ක්‍රීඩාවේ සුවර්ණම යුගයේ මම හිටියා. හැබැයි ඊට පස්සේ මම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හැටියට, ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා හැටියට, ඒ වගේම මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිවරයා හැටියට කටයුතු කරලා තියෙනවා. ඉතින් දැන් මම මෙම අපේ ස්පීඩි සනායක ඇමතුමාගේ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ඇමතුමාගේ සම්බන්ධකින් ලැබුවේ තමයි කටයුතු කරලා. හොඳයි, ඊට පස්සේ මම ඔබතුමාගෙන් අහනවා, හේතුව තමයි ඔබතුමන් දැන් සාමාන්‍යයෙන් අපි පාසලකට ගියත් ගුරුවරයෙක්ගේ හොඳම ගෝලයෙක් බිහි වෙනවා, හොඳම ශිෂ්‍යයෙක් බිහි වෙනවා. ඒ වගේ පුහුණුකරුවෙක් විදිහට කවුද බිහි වෙච්ච හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව? මං හිතන්නේ මං බිහි කරපු හොඳම ක්‍රීඩිකාව නම් දමයන්ත දර්ශ තමයි. ඒ අය අතර
අද වෙනකොට මං හිතන්නේ පුහුණු කරුවෝ 10 දෙනෙක් විතර ඉන්නවා ලංකාවට මං පුහුණු කරපු අය. ඒ අය අතර අපි හිටමු ප්‍රසන්න සම්පත් අමරසේකර, නයන්ති කුමාරි චන්ද්‍රසේන, එහෙම නැත්නම් අපේ ජයසුන්දර, එහෙම නැත්නම් අපේ මේ චමින්ද අපි ඉන්නවා. මට නම් හරියටම මේ වෙලාවේ එකපාරට මතක් කරන්න කාලේ කැමති නෑ. නමුත් අඩු වශයෙන් 10 දෙනෙක්වත් ජාති අන්තරයට ක්‍රීඩකයෝ මායට තිබුණු වෙලා දැන් පුහුණු කරුවන් හැටියට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඕන කරලා තියෙනවා මෙන්න මේ දරුවෝ ටික කොහොමාරි පිටරටකට යවලා මේ ක්‍රීඩාව පිළිබඳ හදාරන්න දීලා මේ ඒ අයගෙන් ප්‍රයෝජනයක් අපෙන් පස්සේ ගන්න. හොඳයි, දැන් ඒ වගේ ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න ඔබතුමන්ගෙන් මම කැමතියි දැනගන්න මේ වැඩසටහන තුළදී වර්තමාන මලල ක්‍රීඩකයන් පිටරටවල වලට යනවා. හැබැයි පදක්කම් අරගෙන ඒ පිළිබඳ පුංචි ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඔබතුමන්ගෙන් අහන්නේ කෙටිම පිළිතුරක් ඕනේ මට. වර්තමාන මලල ක්‍රීඩාව පිළිබඳව සතුටු වෙනවද කනගාටු වෙනවද? ඇත්තටම මම සතුටු නෑ. අපි 94න් පටන් ගත්ත එක 2002 2004 වෙනකන් අපි ආසියාව නිකන් දිනුවා. කරදරයක් නැතුව වර්තාවල් පීටෙව්වා. හැබැයි අද දකුණු ආසියාවෙන් එහාට යන්න බැරි වෙලා තියෙනවා. ඔලිම්පික් 2000 ගියේ ඒ ශ්‍රේණියේ 14 දෙනෙකුත් එක්ක. දැන් අපි අවුරුදු ගානකින් ක්වොලිෆයි වෙලා, කියන්නේ මේ තේරිලා ගියේ නැහැ. ඒ B ශ්‍රේණියවත් නැති ක්‍රීඩකයෝ තමයි බොහෝ වෙලාවට සහභාගී වෙලා තියෙන්නේ. දැන් අපිට A ශ්‍රේණියවත් B ශ්‍රේණියවත් ක්‍රීඩකයෝ නැහැ. ඒකට මූලිකම හේතුව තමයි අද අපේ මේ දක්ෂ මේ දරුවෝ දක්ෂ අය ඉන්නේ ඔලිම්පික් යන්න ආසියාව දිනන්න පුළුවන් අය ඉන්නේ ගමේ. ඒත් මෙන්න මේ ගමේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉස්සර අපි කරේ දක්ෂ දරුවෙක් දැක්කහම අපි තෝරගෙන කොළඹට ගෙනල්ලා එයාට උණ කරන මූලික පහසුකම් ලබා දීලා අපි ජයග්‍රහණය කරපු එක. මම මේ තරම් රම්පදක්කම් දිනුවත් ක්‍රීඩකව හැදුවත් කවදාවත් මම සද් දෙකක්වත් සල්ලි අරගෙන නෙමෙයි පුහුණු කරලා තියෙන්නේ. රජයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මට ලැබිච්ච අවස්ථා තියෙනවා. හැබැයි මම කිසිම විදිහකින් මුදල් අය කරලා කරන වැඩක් නෙමෙයි කරන්නේ. මගේ බිරිඳ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලට ගිය ශ්‍රී ලංකාවේ මීටර සිටී 2400 ජයග්‍රහණය කරපු, ඒ වගේම මුළු ලෝකේ රටවල් වලට ගිහිල්ලා මේ ක්‍රීඩා පිළිබඳ විශේෂයෙන් අදාරපු කෙනු ඒ ශ්‍රේණියේ පුහුණුකාරණිය. ඒ වගේම ඇය හිටපු සහකාර අධ්‍යක්ෂකවරිය. දැන් එයත් මමයි එකතු වෙලා තමයි මේ කාර්යය කරන්නේ. ඉතින් හැබැයි අද වෙලා තියෙන දේ ඒ දරුවෝ අපිට මෙහාට ඉවන්නේ නැහැ. ඉතින් මම මේ පාසල් දරුවන්ට කියන්නේ අනේ දරුවනේ, ඔයාගේ පුහුණුකරුවා ජාත්‍යන්තර වශයෙන් කිසියම් ජයග්‍රහණයක් කරපු කෙනෙක්ද? වෙන රෝගේ රෝහලේ රටක ගිහිල්ලා මේ කියන්නේ හදාරපු කෙනෙක්ද? එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ ක්‍රීඩකයන් බිහි කරපු පුහුණුකරුවෙක්ද? එතකොට මේ දෙමෝපිය අනිත්‍ය බලා ගන්න ඕන. අපේ දරුවට එහෙම ජාත්‍යන්තර දක්ෂකමක් තියෙනවා නම් ඒක මේ කොළඹට එවන්න, පහසුකම් තියෙන තැනට එවන්න, ඒ දක්ෂ පුහුණුකරුවන්ට මේක බාර දෙන්න. මේක මටම දෙන්න කියනවා නෙමෙයි. නමුත් දවසක මේ ඉදිරි කාලෙදී කවදා හරි මේ දක්ෂ දරුවෝ ජාත්‍යන්තර හෝ ජාතික වශයෙන් ඉන්න පුහුණුකරුවන් ළඟට එන්නම ඕන, ඒ තැනට යන්න. මම අවුරුදු 5කින් 6කින් 7කින් කිසිම ළමෙක් පිටින් ගේන්නේ නැතුව මේ කොළඹ නගරේ ඉන්න දරුවෝ එක්ක විතරක් අපි පුහුණුවෙන් කටයුතු කරනවා. ඉතින් ඒකෙන් අපිට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගන්න බෑ. ඒක නිසා මම ඒක අතහැරලා හිටියා. හැබැයි දැන් මම හිතුවා නිහඬ වෙන්න හොඳ මිනිස්සු තමයි මේ ලෝකේ විනාශ කරන්න කියලා පණිවිඩේ. ඒ වගේම අනිකුත් අයත් එක්කතු වෙලා මම බලනවා මම මේ යන්නට කලින් අහේ තලුත් වැඩ පිළිලක් එතට දාන්න. හරි, ඊට පස්සේ කැමති ඔබතුමන්ගෙන් කතා බහ කරන්න ඔබතුමා හොඳ ප්‍රවිෂ්ටයකට ආපු නිසා දැන් අපි දැකලා තිනවා වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, කියන්නේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද වෙනකොට ඒ රටේ ක්‍රීඩාවන් බාරව කටයුතු කරනවා. නමුත් අපේ රටේ ඒ වගේ දෙයක් අපි දකින්නේ නැහැ මෙතුමනි. ඒක ලොකු අඩුවක්. මොකද්ද මෙතන වැරද්ද, කොතනද තියෙන්නේ? ඒක තමයි. දැන් උදාහරණයකට ගන්නකො අර ඇබෝජියන් කෙනෙක් විච්ච අපේ කැති ෆ්‍රීමන් මුළු ඔස්ට්‍රේලියාවෙම අද ක්‍රීඩාව බාරව කටයුතු කරන්න යා. ඉතින් ඇත්තට එක පැත්තකින් ක්‍රීඩකෙක් වෙච්ච පළියටම මේක කරන්න බෑ. කිසියම් හැදෑරීමක් එහෙම නැත්තම් ඉගෙන ගන්න කමක් ඕන. එහෙම අය ඇත්තට මේ ක්‍රීඩකයන්ට මේ අවස්ථාව ලබා දෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ. ඉතින් මං හිතන්නේ අපේ ක්‍රීඩාවට සම්බන්ධ අයට මේ ක්‍රීඩාව පිළිබඳ විතරක් නෙමෙයි සාමාන්‍ය දැනුම පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා දෙන්න ඕන. හැබැයි කොහොම නමුත් අවසානයේ මේ ක්‍රීඩකයන්ට තැනක් දෙන්න ඕන මේ රටේ ක්‍රීඩාව පාලනය කරන්න. හොඳයි, දැන් ඔබතුමන් පරිපාලනය සම්බන්ධව කටයුතු බහක් කටයුතු කරානේ. ඒ නිසා මේ කටයුත්තේදී ඔබතුමන් අවධානය යොමු කරේ නැද්ද මේ කටයුතර? දැන් මම ඔබට අර කලින් පොතක් පෙන්නුවා. ඒකේ 1994 බලයට ඇවිල්ලා ස්පිරිසනා කැමතුමත් එක්ක මම ඉන්න කාලේ 95 වෙනකොට සම්පූර්ණ වැඩපිළිවෙලක් හදලා තිබුණා. ඒ අනුව 1996 දී මම මේ ක්‍රීඩා මාත්‍යංශයේ මැගසින් එකට ලියලා තියෙනවා, අප විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාර්ථක වූහොත් මෙතෙක් ආසියාවේ වැඩිම රම්පතක්කම් දිනු වර්ෂයේ 1998 වීමත් 2000 ඔලිම්පික් පදක්කමක් දිනාගෙන ගෙන ගැනීමත් නවතාලියේ නොහැකි වනු ඇත කියලා. එහෙම ලිව්වේ 1996.
දෙදාහ පිදිනවා අනුවට වැඩි රම්පතක් අඳිනවා එහෙම වැඩ පිළිලක් තිබුණා. ඉතින් ඒ වගේම මේ පුහුණු කරුවෙක් හැටියට මම මේම කරගෙන එනකොට ලොකු මතයක් ගොඩ නැගුණා මේ පිට ළමයි අපි මෙහාට ගේනවාද කියලා. ඇත්තටම ඉතින් ඒ ළමයි අවුරුදු 13 14 තමයි ළමයි මෙහාට ගන්නෙ. ඉතින් මම දුවන ළමයා මම මගෙන් මගේ බිරිඳ වදාපු දරුවෙක්ම වෙන්න බෑනේ. කවුරු හරි ඉන්න ළමෙන් ගන්න ඕන. හැබැයි ඒක තුල මම හිතුවා මේ පහුගිය අවුරුදු 10 තුලම එක පැත්තකින් මම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අයින් වෙලා වෙනත් අමාත්‍යාංශයක මම ඇමතුමත් එක්ක වැඩ කරනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ පිටින් ළමයි ගෙනල්ලා මේ කරන කාර්යය කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ වකරේ මම සල්ලි හම්බ කරගන්න මේ මම කිව්වනේ මම මේ ලංකාවේ මම පුහුණු කරපු ක්‍රීඩකෙක් සබ් දෙකක් මම කවදාවත් අරන් නැහැ කියලා. එහෙම කරන්නේ මේක යහපත් අදහසකින්. හැබැයි ඒක කරන්නේ නැහැ. ඒක කරන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මම හිතුවා අවුරුදු 4-5ක් කරබාගෙන ඉන්න ඕන කියලා. එහෙම තමයි මං හිතියේ. හැබැයි දැන් මට අලුතෙන් හිතිලා තියෙනවා මේ 2017 දී මට හිතුණා මං දැක්කා මෙතෙක් ලංකාවේ ඇතිවෙච්ච දක්ෂ දරුවෝ මේ තරම් හොඳ පිරිසක් ලංකාවේ ඉන්නවා මං දැකලා නැහැ. අදත් මේ කිටුදුරු දැවීම ගැන කතා කරනකොට හලාවත ඉන්න ලස්තරතරම් පැටවු දෙන්නෙක් අම්බලංගොඩ ඉන්න එක්කෙනෙක් මේ මං හිතන්නේ මේ මාතරපැත්තේ ඒ වගේ මං දැක්ක බොහොම දක්ෂ ඒ කියන්නේ ආසියාව දිනන්න පුළුවන් කියන දරුවෝ ටික දෙනෙක් ඉන්නවා. දැන් මේ කට්ටිය කොහොමද කරන්නේ? දැන් මම ක්‍රීඩා ඇමතුමා මං ඒ අමාත්‍යාංශ හිටියා නම් මං කරන්නේ මේ දක්ෂ දරුවෝ 10 දෙනා කොළඹට ගේනවා. මේ දක්ෂ දරුවෝ 10 දෙනාම අනිවාර්යයෙන්ම යවනවා එක එක අපිට පුළුවන් ලේසියෙන් බලන්න ළමයි 10 දෙනෙක් හිටියොත් ළමයි දෙන්නා ඉස්කෝල වලට දානවා. පුහුණු සංචිතයක තියලා කන්න බොන්න දෙනවා. ඊළඟට බස් එකකින් ඒගොල්ලන් ඉස්කෝලට අරිනවා මෙතෙන්ට ගේනවා. අපි ළමයි ටික බලා ගන්නවා. ඒක විතරක් ඇති. එදා සුසන්තික දර්ශ ශ්‍රියානි සුගත් මේගොල්ලන්ට වාහන අරන් දුන්නේ දිනන්න කලින්. ගෙවල් අරන් දුන්නේ දිනන්න කලින්. මොකද එහෙම වැඩ පිළිවෙලක් තිබුණා. එහෙම ළමයි 4 දෙනකින් තමයි කාර්යය කරේ. අදත් එක කරන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරන්න යනවා. අද මං අද හොඳ දවසේ ඔබ ආවේ. මම අද ක්‍රීඩා මිතුමා මට 3ට හම්බෙන්න කියලා තියෙනවා. මං 3ට හම්බෙලා එතුමාට කියන්න හදන්නේ කරුණාකරලා මේ කාර්යය කරන්න. මේ පුංචි පැටවු ටික අහකට යන්න දෙන්න එපා. මේක ආසියාව දිනන්න එහෙම ලේසි නෑ. අපි නිකන් කතාවට කිව්වට හිතන්නකෝ චීනේ මොනතරම් මිනිස්සු ඉන්නවද? ජපානේ මොනතරම් විද්‍යාවක් දියුණුවද? එහෙම නැත්නම් පිටණි කිසි මැලේසියාවේ නගරේ විතරක් පිටණි 15ක් තියෙනවා. අද අපේ රටේ එක පිටණියක්වත් ළමයිකට පුරුදු වෙන්න සෙන්ත්‍රික් ට්‍රැක් එකක් නැහැ. ඒවා කැඩිලා බිඳිලා ගියලා. ඉතින් මේක නිසා මම මේ ගැන අවබෝධයක් අරන් දෙන්න වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම අලුතෙන් මේ ක්‍රීඩාව ගැන මේ මම විශේෂයෙන් මේ ඇමතුමාටත් මේ පහුගිය අවුරුදු කරන වැඩ කොටස කරගෙන ගියා. මම හිතන්නේ ක්‍රීඩා ඇමතුමා මම යාට ක්‍රීඩාව උගන්වපු කෙනෙක් යා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ හිතවතෙක්. ඒ නිසාම මම ඒත් කරබාගෙන හිටියා මගේ හිතවතා වුණත් ඔබ මේ කලුතෙන් හිතලා කොහොමද කරන්නේ කියලා බලන්න. හැබැයි දැන් මට හිතුණා නෑ මම යාව ගිහලා හම්බ වෙන්න ඕන. හම්බෙලා මේ කාර්යය කියන්න ඕන කියලා. ඉතින් මං හිතනවා අපේ රටේ හොඳම දක්ෂ දරුවෝ ටිකක් ඉන්නවා. ඒ වගේම ක්‍රීඩා ඇමතිතුමාට මේ ඌමනාවකුත් තියෙනවා. මුදලුත් තියෙනවා. එතකොට මේක ගොනු වෙන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඒක කරන්න මං හිතලා තියෙනවා. හොඳයි. ඒ සියලු දේවල් වලට අපි සුබ පතන ගමන්. අවසාන වශයෙන් කැමැති ඔබතුමන්ගෙන් දැනගන්න ඔබ ප්‍රවීණ මල්ල ක්‍රීඩා පුහුණුකරුවෙක් සහ පරිපාලනය සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයෙක් නිලධාරියෙක්. ඒ නිසා වර්තමානයේ ඉන්න මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් විදිහට සහ පුහුණුකරුවෙක් විදිහට දෙන්න තියෙන උපදෙස මොකක්ද? අවසාන වශයෙන් පළමුවෙන් මට කියන්න ඕන දෙමෝපියෝ ඇත්තටම පොඩ්ඩක් හිතන්න ඕන හැම කෙනෙක්ම මේ විශ්වවිද්‍යාලයට යවන්නට දොස්තර කෙනෙක් කරන්න ඉදිරියෙන් කරන්න හිතනවා. දැන් පහුගිය කාලේ 360,000ක් වගේ එකට ලිව්වා. ඒක අපේ රටේ සම්මතයක් කියලා. සම්මතයක්. 156,000 පාස් වුණා. මම උසස් අධ්‍යාපනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. හැබැයි විශ්වවිද්‍යාලට ගන්නේ 22,000ක් නැත්නම් 23,000ක්. අනිත් අයට මොකද වෙන්නේ? මේ ඒ අයගෙනුත් 153ක් විතර මේ විද්‍යාව නෙමෙයි කරන්නේ ආර්ට්ස්. එතන මම කියන දේ. ඉතින් මේ නිසා මම කියන්නේ දක්ෂ දරුවෙක්ට තමුගේ නටන්න පුළුවන් නම් ඒකට අවස්ථාව දෙන්න. එහෙම නැත්නම් දුවන්න පුළුවන් නම් ඒකට අවස්ථාව දෙන්න. සින්දු කියන්න පුළුවන් නම් අවස්ථාව දෙන්න. අද මම දැක්කා ඊයේ පෙරේදා දැන් අපේ ලසිත් මාලිංග ක්‍රීඩාවෙන් මම හිතන්නේ අපේ රටේ දැන් හුඟක් ක්‍රීඩා තනකට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ඔහුට ලබන මම මාසිකින් දෙකකින් තියෙන ඉන්දියාවේ තියෙන ක්‍රීඩා තරඟයට ආරාධනා කරලා තියෙනවා. ඒ දවස් 15 ශ්‍රී ලංකාවට උට දෙන මුදල කෝටි 15ක්. දොස්තර මහත්තයෙකුට හම්බෙයිද? ඉංජිනේරු මහත්තයෙකුට හම්බෙයිද? මේ ලෝකේ ඉන්න පෝසත් මිනිස්සු ඉන්නේ ක්‍රීඩකයෝ. මේ ලෝකින ජනප්‍රිය මිනිස් වින ක්‍රීඩකයෝ මේ ලෝකින නිරෝගී මිනිස් වින ක්‍රීඩකයෝ මේක නිසා දිමෝපියෝ හිතන්න ඕන මගේ දරුවෙක් ඉන්නවා නම් ඉගෙන ගන්නවා වගේම ඒ දරුවාට සහජ හැකියාවක් තියෙනවා නම් මම කියන්නේ ක්‍රීඩාවට විතරක් සින්දු කියන්න පුළුවන් නම් නටන්න පුළුවන් නම් දුවන්න පුළුවන් කියලා අවස්ථාව දෙන්න. දරුවන්ට කියන්නේ මම අනිවාර්යෙන් අපිට මේ ක්‍රීඩාවෙන් ඕන තරම් මේ ලෝකෙ දිනා ගන්න පුළුවන්. ඉතින් මේක නිසා මම හිතන්නේ අම්මලා තාත්තලා මම ඉල්ලා හිටින්නේ කරුණාකරලා මේ දරුවෙකට එවන්න. දරුවන්ට මම කියන්නේ පාඩම් කරන්න ඕන විශ්වවිද්‍යාලයට යන්න ඕන ඉගෙන ගන්න මං හොඳයි එකඟයි. හැබැයි ඒ එකම අනිකුත් ක්‍රියාකාරකම් වලට තමුගේ සහජ හැකියාවට ඉදිරිපත් වෙන්න. මම විශ්වාස කරනවා
අපේ රටේ අද තියෙන විදිහට මේ ලෝකේ වුණ රටක් එක ගත්තාම කොච්චර පුංචි වුණත් කොච්චර පහසුකම් අඩු වුණත් දක්ෂකම් අතින් natural ability කියන සහජ හැකියාව කියන එක අපිට ඒවා ගිහිලා තියෙනවා. හොඳයි, දක්ෂකමට සහජ හැකියාවට රටේ තැන දෙන්න කියන දේ තමයි සුරල් ගුණවර්ධනයන් ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. හොඳයි, ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දවසේ වටිනා කාලය අපට වෙන් කරාට බොහොමත්ම ස්තුතියි. හොඳයි, මමත් ඔබට ස්තුතිවන්ත වෙන ගමන් දරුවන්ට කියනවා අනේ දරුවනේ බලන්න ගමේ ඉන්නේ නැතුව ඒ තම පුහුණු කරන පුහුණුකරුවා ක්‍රීඩාව පිළිබඳ ඉගෙනගෙන තියනවාද, ක්‍රීඩා කරලා තියනවාද, එහෙම නැතුව අනිත් ඈත් එක්ක දක්ෂ දරුවෙක් හිටියොත් එයා එතන ඉන්නේ නැතුව කරුණාකරලා කොළඹ ප්‍රධාන පුහුණුකරුවන් ළඟට නැත්තම් ඒ අවස්ථාව තියෙන තැනට එන්න ඔබලාට අපි උදව් කරන්න. හොඳයි, හිතවතුනි ඒ විදිහට උදව් කරන්න බලාපොරොත්තු වෙන සුනිල් ගුණවර්ධනට මෙන්ට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. අපි මේ වගේම ප්‍රතිරූපයක් සමගින් ඉදිරි දවසේ කතා බහ කරන්න සූදානම්. එතෙක් ඔබට ජයග්‍රහී අනාගතයක්.